මෙතෙක් කවුරුත් අත්අඩංගුවට අරගෙන නැහැ පෙරදෙනිය පොලිස් ස්ථානයේ විසින් සඳහන් කරන ලැබුවා මේ පැමිණි පිරිස සහ පහර දුන් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මේ වන විට මාෂර කටයුතු ක්‍රියාත්මක වෙනවා ඒගොල්ලන්ට ඕනේ අතුරු මරන්න ඒ තරමට දුම ආවේගිකින් තරහකින් තමයි මේගොල්ලෝ හිටියේ ඒකයි මට සැක මේගොල්ලෝ මොන හරි මද්‍රව්‍යයක් පාවිච්චි කරලා හිටියත් කියලා කිසිම හිටපු සභාවට එයත් මෙතන ඉන්න අවශ්‍ය නැති කියලා බුදු ශිෂ්‍යෙක් නෙවෙයි දැන් මෙතන හිටපු කට්ටිය ඔක්කොමලා මට අඳුරන්න පුළුවන් මේ මං හිතන්නේ අයිස් පාටි එකක් කියලා මම හිතන්නේ එදා තිබුණේ හවස මේ වෙලේ මේ වලේ එතන ගොඩාක් මොටර්සයිකල් තිබුණා මට පරාන බයක් කවදාවත් ජීවිතේ නැතිවලා නැහැ මේ විශ්වවිද්‍යාලෙ මෙතන මැරෙයි කියලා හිතනවා රටේ නීතියට මේ අපේ විශ්වවිද්‍යාලය යටත් කරන දවසට තමයි මේ විශ්වවිද්‍යාල වෘත්තින මේ කරදර නැතිවේ එතකොට අපි මේ වගේ සිද්ධියුම් වලට වැරදි කරුවන් වෙන පිරිසුණෙන් පෙනී හිටින් නැහැ කියන සහතිකය අපි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් වලින් බලාපොරොත්තු වෙයි මම ස්ම ස්ථානයට පැවෙන්න වෙයිට සිසුන් 150ක් 200ක් පමණ පිරිසක් අසභ්‍ය වචනෙන් බැනවදිමින් නිල නිවසේ දේපල වලට හානි කරමින් සිටියා ඒගොල්ලෝ එක හඬින් කිව්වා අර පුත්‍රයා ඒගොල්ලන්ගේ දිරියට ඇවිල්ලා දන ගහලා වැඳලා සමාව ගන්නට ඕනේ කියලා අපි සිද්ධියට අදාළ ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් සිසුන් 12ක් ඉතා පැහැදිලිවම හඳුනාගෙන තිනවා එයාගේ සම්පූර්ණ ශිෂ්‍යභාවය අහෝසි කළා තිනවා මේ පරීක්ෂණේ අවසන් වන තුරු මේ සිද්ධියට සම්බන්ධ සිසුන් බහුතරයක් අවුරුදු දෙකක් පමණ මාර්ගගත ක්‍රමයට අධ්‍යයනය ලැබපු සිසුන් විශ්වවිද්‍යාලයේ පවතින තත්ත්වය පිළිබඳ එයට මනාව වැටහීමක් තියෙනවද කියන එක මට සැකයක් තියෙනවා ඒත් එක්කම මෑතකදී රටේ ඇතිවෙච්ච අරගලය හා සම්බන්ධ වෙලා ඒ අරගලෙන් ලැබපු පන්නරේ නිසා මෙහෙම වුණාද කියලා කියන්නත් බෑ මේ පටන් ගැනීම කොයිබටද කියන එක පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථයක් තියෙනවා මේ මිලේච්ඡ පහරේ අනුමත කරපු සියලුම අයට නිසි දඬුවම් සිදුවිය යුතුයි කියන මතේ අප එකහෙලාම සිටිනවා දැන් උපකොළපතිවරුන්ට විරුද්ධව පවා මේ ප්‍රචණ්ඩත්වයේ දීවි තිබෙනවා උපකොළපතිවරුන්ගේ සංගමය ඒ අය දැන් තීරණයක් ගත යුතුයි මේ සංස්කෘතිය අපි වෙනස් කරන්න පෙළ ගැහෙනවද ඒක තමයි කළ යුතු වැඩි කරන අයව හඳුනා ගන්න නීතියේ තියෙන උපරිම දඬුවම ලබා දෙන්න අලුත් නීතිය අවශ්‍ය නැහැ හොඳම නීතිය තියෙනවා ඒ අනුව කටයුතු කරන්නයි කියන්නේ